වගේ මනතව සාදරයෙන් පිළිගන්න තුසි බ්‍රෝ YouTube channel එකට අද මම කතා කරන්න යන්නේ අපේ ෆෝන් එකේ data on කරලා තිබ්බත් හොඳ internet connection එකක් තිබ්බත් අපේ ෆෝන් එකට එන calls messages එන්නේ නැහැ මොන messages කිව්වොත් internet එක හරහා එන calls ඒ කියන්නේ WhatsApp Viber Imo Facebook Messenger ඉතින් මේ හරහා එන calls messages අපිට එන්නේ නැහැ අපේ ෆෝන් එකේ data on කරලා තිබුණත් ඉතින් මේකට හේතුව සහ මේක මොකක්ද වෙලා තියෙන්නේ කියලා තමයි අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මේකට හේතුව ගොඩක් දෙනෙක් මම අහලා තිබුණා මොකද කලින් දා වීඩියෝ එක ගේන්න කියලා ඉදා හිටියේ ඉතින් තිබුණ වැඩ ටිකත් එක්ක ගොඩක් වීඩියෝ එක ගේන්න බැරි වුණා ඉතින් අද අපි කතා කරමු ඒ ගැන අපිට ආපු calls messages ටිකක් වෙලා ගියාට පස්සේ තමයි නිකන් miss දැන් අපිට emo එකෙන් හරි vibe එකෙන් හරි whatsapp එකෙන් හරි calls facebook message හරි calls ආවොත් ඒවා miss call විදිහට තමයි අපිට පෙන්වන්නේ අපේ ෆෝන් එකට ටිකක් වෙලා ගියාට පස්සේ තමයි ඒවා එන්නේ ඉතින් ඒකට හේතුව මොකක්ද මම අද ඒ ගැන ඔයාලට කියලා දෙන්නම් ඒකට ප්‍රධාන හේතුව තමයි ඔයාගේ ෆෝන් එකේ හේතු දෙකක් තියෙනවා පළවෙනි එක තමයි power save එහෙම නැත්නම් කියනවා battery save කියලා එකක් තියෙනවා ඊගාක තමයි data save ඉතින් මේ දෙක බැරි වෙලා හරි ඔයාගේ ෆෝන් එකේ enable වෙලා තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකට calls messages එන එක ටිකක් පරක්කු වෙලා තමයි එන්නේ ඉතින් අපි බලමු මොකක්ද මේ battery save කියන එකෙන් වෙන්නේ එහෙම නැත්නම් power save කියන එකෙන් මොකක්ද වෙන්නේ කියලා අපේ ෆෝන් එකේ battery එක සහ battery එක ඉතුරු කරන්න තමයි මේ battery save එහෙම නැත්නම් power save කියලා එකක් අපේ ෆෝන් එකේ තියෙන්නේ ඕනම දැන්ගෙන ෆෝන් එකක battery save power save කියලා mod එකක් තියෙනවා ඉතින් ඒක enable වුණාම කරන්නේ අපි භාවිතා කරන app එක විතරයි ඒ වෙලාවට වැඩ කරන්නේ භාවිතා කරන අනිත් apps ඔක්කොම ඒ වගේ data වල තියෙන සම්බන්ධතාවය සහ battery එක ඉතුරු කරන්න ඕන හින්දා ඒවා අඩු කරනවා ඒවට එන calls අරම මුකුත් එන්නේ නැහැ ඉතින් අපිට දැන් අපි අපේ ෆෝනේ එන emo එක කිමුකෝ emo එකට ගියලා පස්සේ තමයි අපිට ඒක call එකක් ගත්ත කියලා පෙන්වන්නේ අපි ෆෝන එකට අපි data on කරගෙන හිටියත් අපිට call එක ආවේ නැහැ ඉතින් ඔය දේ තමයි battery save කියන්නේ battery එක ඉතුරු කරන mode එක ඉතින් අපි මේක පාවිච්චි කරොත් අපිට පුළුවන් අපේ battery එක ඉතුරු කරගන්න ඉතින් ඒක දාලා තිබ්බොත් ඒක on කරලා තිබ්බොත් ඒක enable කරලා තිබ්බොත් ඔයාගේ ෆෝන් එකේ ඔයාට calls messages ආවට එවලම දැනගන්න විදිහක් නැහැ. ඔයාට app එකට ගිහිල්ලා app එකේ හිටියොත් එවලම එනවා. data on කරගෙන app එකේ හිටියොත් එවලම එනවා. එහෙම නැතු ඔයා ඉන්නවා ඔයා දැන් මොකක් හරි game එකක ඉන්නේ. ඒ අතරේ ඔයාට emo call එකක් ආවොත් එහෙම එන්නේ නැහැ. ඉතින් ඒ වගේම අනිත් එක තමයි data save කියන එකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන data ඉතුරු කරනවා. ඉතින් එතනියුත් වෙන්නේ අර දෙයමයි අපි පාවිච්චි කරන app එකේට විතරයි data සම්බන්ධතාව දෙන්නේ අනිත් ඒවට දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ඉන්නවා අපි WhatsApp call එකේ ඉන්නවා. ඒ අතරේ අපිට emo calls ආවට emo messages ආවට අපිට එන්නේ නැහැ. අපි emo app එකට යන්න ඕනේ. emo app එකට ගිහිල්ලා බැලුවොත් තමයි අපිට වදින්නේ messages ටික ගණන් ගාලා වදිනවා. එතකොට තමයි අපිට දෙන්නේ ආ දැන් calls ආවිල්ලා messages ආවිල්ලා අපි දන්නේ නැත්තේ. ඉතින් හොනම් ෆෝන් එක Huawei, Samsung, iPhone, තව Xiaomi මේ හැම ෆෝන් එකම වගේ දැන් data save, battery save කියන එක අනිවාර්යෙන් එනවා. ඉතින් අපි බලමු කොහොමද අපි Huawei ෆෝන් එක, ඊට පස්සේ Samsung ෆෝන් එක, Xiaomi ෆෝන් එකක, iPhone එකක මේ දේ හදන්නේ කියලා. මම ගැත්තේ තියෙනවා ෆෝන්ස් හතරක් තියෙනවා. iPhone එකක් තියෙනවා, Samsung එකක් තියෙනවා, Xiaomi එකක් තියෙනවා. තව Huawei ෆෝන් එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන්ස් හතරේම අපි බලමු කොහොමද මෙහෙම settings මේ මම දැන් කලින් කතා කරපු battery save, data save එක enable වෙලා තියෙනවා නම් කොහොමද ඒක අපි නැති කරගන්නේ කියලා. ගොඩක් වෙලාවට ෆෝන් එකක අපිට උඩින් ඒ කියන්නේ මෙහෙම උඩින් නම් පල්ලෙහාට අදිද්දි අපේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා battery save, data save දෙක උඩින්ම ගොඩක්ම වෙලාවට තියෙන උඩින්. අපේ notification එකම පල්ලෙහාට ෆෝන් එක ඇද්දට පස්සේ එතනින් අපිට පුළුවන් මේක on off කරගන්න. ඉතින් අපි බලමු මම ඔයාලට කරලා පෙන්නන්න කොහොමද Huawei එකක තියෙන්නේ, Samsung එකක කොහොමද තියෙන්නේ, iPhone එකක කොහොමද තියෙන්නේ, මගේ ළඟ තියෙන Xiaomi phone එකේ කොහොමද තියෙන්නේ කියලා. මගේ ඇතුලේ දැන් මේ තියෙන්නේ Huawei P8 Lite phone එකක්. ඉතින් අපි බලමු මේ phone එකේ මම කොහොමද මේ battery save, power save තියෙනවද ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ phone එක අපිට උඩින් ඉඳන් පල්ලයට ඇදලා පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ options ගොඩක් තියෙනවා. වඩ පේනවා මෙතනින් අල්ට්‍රා බැටරි කියලා එකක් මෙන්න මෙතන තියෙනවට බලා ගන්න පුළුවන්. මෙන්න මේක. මේ කොහොම enable වෙලා තියෙනව නන්ද මම enable මේක ඒක on කරා මේ phone එකේ. enable කරාට පස්සේ මේකට වඩ calls එන්නේ නැහැ. හරිද? calls එන්නේ නැහැ. මේකේ තියෙන්නේ මේ phone එකේ තියෙන්නේ අර බැටරි එක ගොඩක් මිතුරු කරන. ඒ කියන්නේ මේකේ battery save එක on කරාට පස්සේ
අපිට අපේ මොකක්ද අපේ මේකේ මේව පාවිච්චි කරන විදිහක් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ වෙන ඇප්ස් පාවිච්චි කරන්නත් බැහැ. ඉතින් මේ ෆෝන් එකකින් ෆෝන් එකට එක වෙනස්. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ Samsung ෆෝන් එකනේ මම කයින් ගන්නම්. මේ තියෙන මගේ Xiaomi ෆෝන් එක. බලන්න මේ ෆෝන් එක කොහොමද තියෙන්නේ කියලා. මේ ෆෝන් එක ඔන්න මම මෙහෙම පල්ලෙහාට මෙහෙම අදිනවා. පල්ලෙහාට ඇදලා පස්සේ මට මෙතනින් බලා ගන්න පුළුවන් නෝ බැටරි සේව් එක. ඊට පස්සේ ආය මෙහෙට ඇද්දි බලා ගන්න පුළුවන් වෙනවා data save කියලා එකක් තියෙනවා මෙතන. ඉතින් මේ තියෙන එක මේ දෙක බැරි වෙලා හරි ඔන් වෙලා තිබ්බොත් අර මම කලින් කිව් විදිහට වාගේ ෆෝන් එකට මම මේකත් ඔන් කරනවා calls එන්නේ නැහැ. ඒ කියන්නේ අපි පාවිච්චි කරන app එක විතරයි වලට වැඩ කරන්නේ. ඊට ඒ කියන්නේ අනිත් apps වල apps ගුත් integrated සම්බන්ධ වෙන්නේ නැහැ මේවා ඔන් වෙලා තිබුණොත්. ඉතින් මෙතන battery save එක තියෙනවා. ඊකට power මෙතන data save එක තියෙනවා. ඉතින් මේ දෙක වාට මේ notification buying ගිහලා හොයා ගන්නත් පුළුවන්. තව වගේ ෆෝන් එකේ settings වලින් ගිහලා හොයා ගන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් උඩින් අපිට notification buy එකේ මේ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඊගාට මම ගන්නවා iPhone එක. මේ තියෙන iPhone එක. iPhone එකක මේ data save කියලා එකක් නැහැ. iPhone එකක තියෙන්නේ battery save කෙනෙක් විතරයි. ඉතින් අපි අපිට පුළුවන් iPhone එකේ settings වලට ගියොත් ඔයාලට උඩින් search කරන්න පුළුවන් මෙතනින් ගොඩක්ම ලෙසින් හොයා ගන්න පුළුවන් battery save කියලා එකක් තියෙනවා. මේකට කියන්නේ low power mode කියලා තමයි iPhone වල කියන්නේ. ඉතින් මෙතන battery කියලා උඩ search කරොත් ඔයාලට මෙතනින් ගොඩක් ඉක්මනට හොයා ගන්න පුළුවන් low power mode කියලා. ඉතින් දැන් මම මෙතනින් මේක on කරලා තියෙන්නේ. ඉතින් මම මෙතන පෙන්නනවා low power mode කෙනෙක් on කළා මගේ phone එකේ දැන් තියෙන්නේ. ඒකෝර තමයි මෙතන උඩින් ඔයාලට කහපාට battery එක ගාව කහපාටින් බලා ගන්න පුළුවන් iPhone එකක් නම්. ඉතින් මම මේක මෙහෙම ඔෆ් කරගමන් ඔයාලට පේනවා දැන් මෙතන කළු පාටින් පේනවා බැටරි එක. ඒ කියන්නේ දැන් power low power mode එක එහෙම නැත්නම් power save නැත්නම් battery save කියන එක ඔෆ් වෙලා තියෙන්නේ. අපි මේක on කරොත් තමයි අපිට අර කිව් විදිහට data ඉතුරු කරගන්න තමයි data වගේම battery එක ඉතුරු කරගන්න තමයි මෙහෙම එකක් මේ phone වලස් වලට දීලා තියෙන්නේ. ඉතින් අපි ඊගාට බලමු කොහොමද මේ Samsung phone එක තියෙන්නේ කියලා. Samsung phone එකක මේක ඇල්ල Samsung Galaxy Grand Prime එකක් 2014 හරි 15 හරි ආ phone එකක්. ඉතින් අපිට මේක උඩින් නම් උඩින් පල්ලෙහාට ඇද්දට පස්සේ Wi-Fi sound එක ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනින් ultra power save එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ultra data save එකක් බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා data save battery save මේකේ ultra ඒ කියන්නේ මේ ultra කියන mode එක පාවිච්චි කරොත් දැන් ඔයාලා කලින් දැක්ින ඇති මේ Samsung phone එකේ තිබ්බ ultra කියලා එක. මේ ultra battery එක පාවිච්චි කරොත් අපිට අපි phone එකේ call messages වගේ පොඩි පොඩි apps ටිකක් විතර use කරන්න පුළුවන් වෙන. හැම app එකක්ම use කරන්න බෑ. මොකද battery එක ඉතුරු කරගන්න තමයි දාලා තියෙන්නේ. ඉතින් ultra power save කියන එක ඉතින් ඔයාලට දෙනවා ultra power වෙලා තිබ්බත් ඉතින් ඔයාලට apps පාවිච්චි කරන්න බෑ. නමුත් මේ ultra data saving කියන එක පාවිච්චි කරොත් මේ ultra data saving කියන මම දැන් ඔන්න enable කරා. දැන් මම මේ ෆෝන් එකේ ultra data save කෙනෙක්ව enable කරලා තියෙනවා. ඔයාලට පේනවා ultra data save කෙනෙක් enable කරා නම් මේ වගේ යටින් message එකක් එනවා. ඉතින් ඒක enable වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න මම ඔයාලට අද පෙන්නුවා කොහොමද අපේ ෆෝන් එකේ battery save data save on වෙලා තියෙනවා නම් ඒක disable කරගන්න. ඒක off කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දේවල් ටික ඔයා කරොත් වගේ ෆෝනට calls එද්දි available වෙනවා. ඉතින් ආය මේ ප්‍රශ්න තමයි ගොඩක් අය අහලා තිබ්බ මගේ. ඉතින් ඔන්න වීඩියෝ එක ගෙනාවා. ඉතින් ඔයාගේ ෆෝන් එකට data on කරලා තිබ්බත් හොඳ connection එකක් තිබ්බත් calls එන්නේ නැත්තම් මේක තමයි ප්‍රධාන හේතුව. ඉතින් ඔයාට මේකේ දැන් ඔයාලඟ තියෙන ෆෝන් එකේ settings වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක කොහොමරි ඔයාගේ ෆෝන් එකේ model එක කියලා මට පල්ලෙම ෆෝන් එක මොකක්ද කියලා පල්ලා දාන්න. ඒතර මම කියන්නම් ඒකේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මතකද ෆෝන් එක කියද්දි දැන් එහෙම පරණ ෆෝන් දිනවනේ සමහර 2014 15 ආපු iPhones නෙමෙයි කියන්නේ Android phones තියෙනවා. Samsung Galaxy Grand Prime මේ වගේ පරණ ෆෝන් සමහරක් ඒ වගේ නැහැ. මේක තියෙන්නත් පුළුවන් දැන් 2016 ආවනේ Grand Prime එකක් Samsung ලගේ. ඉතින් කොහොමද මේ ඔයාලට හොයාගන්න බැරි වුණොත් මේක පල්ලෙහා comment section එකක් තියෙනවා. ඒකේ ඔයාගේ මේ ෆෝන් එක මොකක්ද model number මොකක්ද ඒ දේවල් විස්තර ටික දාන්න. ඊට පස්සේ මම reply එකක් දාන්නම් මේක තියෙනවද නැද්ද මේක කොහමද කරන්නේ කියලා. සාමාන්‍ය එකම විදිහට තමයි තියෙන notification bar එක උඩ තියෙනවනේ. උඩින් පල්ලට ඇද්දට පස්සේ ඒ එතනින් තමයි කරන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ කී ඉවරයි. වීඩියෝ කී බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ගිහිල්ලා නම් තවත් මේ වගේම වටිනා වීඩියෝ කී ඉක්මනින්ම හම්බෙමු.
අනිවාර්යයෙන්ම තාමත් උසී බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න subscribe කරොත් විතරයි මම video එකක් දාපු ගමන් ඔයාලට ඉක්මනින්ම ගෙන්න ගැනීමේ හැකියාව තියෙන්නේ. ගිලෙනා ඔබට සුබ දවසක්.